මගේ පළවෙනි අතුරු ප්‍රශ්නය ගරු නියෝජ්‍යමත්තුමාගෙන් දැනට වැලිගම ප්‍රාදේශ සභාවට අයිති වෙලා තියෙන වැලිපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ටාසය වැලිපිටිය ප්‍රාදේශීය සභාව නමින් වෙන් කරන්න සීලු කටයුතු සූදානම් වෙලා තියෙද්දිත් ඒ සිදු නොකරන්නේ මන්ද? ගරු කතානායකතුමනි අපි ඊළඟ පළාත් පාලන ඡන්දය වෙනකොට මේක අවශ්‍ය කරන කටයුතු කරනවා මේ වෙනකොට ඒ සියලුම කටයුතු සූදානම් කරලා තියෙනවා. ගරු කතානායකතුමනි මගේ දෙවැනි අතුරු ප්‍රශ්නය පහුගිය දිනවල සීමා නිර්ණය කරන ලද ග්‍රාමලධාරී වසම් මේ පළාත් පාලන බල ප්‍රදේශ වලට ගැලපෙන ආකාරයට බද්ධ කරන්නේ කුමන ආකාරයකින්? ගරු කතානායකතුමනි මේක මේ මේකට අදාළ නැහැ අතරම අදාළ අදාළ ප්‍රශ්නයක්. ඒකට අදාළ වෙනවා ගරු කතානායකතුමනි මොකද දැන් මේ ආ එක යටතේ ඒ ප්‍රාදේශ සභා බල ප්‍රදේශයක් සීමා නිර්ණය වෙනකොට ඒකට යම් ග්‍රාමලධාරී වසම් ප්‍රමාණයක් ඇතුළත් වෙනවා. එතකොට දැනට අර කොට්ටාස සීමා නිර්ණය කරන්න පරණ ක්‍රමයට ගරු කතානායකතුමනි අපි ප්‍රාදේශ සභා බල ප්‍රදේශයක් ස්ථාපිත කරන්නේ විශේෂයෙන්ම ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයක් ආවරණය වෙන පරිදි. ඉතින් ඒ පිළිබඳව මම හිතන්නේ එහෙදි මේ වගේ ගැටලුවක් පැන නගින්නේ නැහැ. සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයකටම ප්‍රාදේශ සභාවක් ස්ථාපිත කරන්න තමයි අපි ඉදිරියේදී කටයුතු කරන්නේ. ගරු කතානායකතුමනි මගේ තුන්වෙනි අතුරු ප්‍රශ්නේ මතුවෙන්නේ දැන් ගරු නියෝජ්‍යමත්තුමා කියපු කාරණේ මාතර ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයට පළාත් පාලන ආයතන දෙකක් තියෙනවා මාතර මහනගර සභාව සහ මාතර ප්‍රාදේශ සභාව. ඒ අනුව මේ දෙක දෙක එකක් බවට පත් වෙනවද ඔබතුමා කියන ආකාරයට? හැම ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයක්ම පළාත් පාලන ආයතනයක් බවට පත් වෙනවා නම් මාතර මහනගර සභාවයි මාතර ප්‍රාදේශ සභාවයි දෙක එකක් වෙන්නට ඕනේ. ඒ කියන්නේ අනාගතයේදී මේ දෙක එකක් බවට පත් වෙනවද ඔබතුමා කියන ආකාරයට? ඒක එහෙම අදාළ නැහැ ගරු කතානායකතුමනි. නගර සභාව එහෙම වෙන්නේ නැහැ මන්ත්‍රීතුමා. හොඳයි ගැන සොයලා උත්තර දෙන්න.